න්තාවන් වන්න ඔබ මම යනු මෙම රටේ ජනගනයෙන් සියට පනස් දෙකක්. මෙ රටේ දේශපාලනයේ දිශානතිය වෙනස් කළ හැකි ගාමක බලවේගයක්. අපි විටෙක දියනයක් මවක් බිරිඳක් යෙහෙළියක් වියවසායකයෙක් වෘතිිකයෙක් සමාජ සේවකයක්. පවුල බර අපේ උරහිස්ස මත දරණ විශාල අයෝමය ශක්තියක් ඇති පෞරුෂයක් ඇති චරිතයක්. ප්‍රගත්ජීලී අදහස්තියන තම අනං්‍යතාවය විටක හොයෙන චරිතයක්. ඉදිරි අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් දායකත්වය දබාදිය හැකි තීන්දු තීරණ ස්ථානවල සීඩිය යුතු චරිතයක් කුලකයක් තමයි කාන්තාවන් වන ඔබ මම. අප ඉතිහාසය දෙස අදක් හැරි බැලියහොත්. කාන්තාවන් සතු අධදැකීම් වීර ක්‍රියාවන්, කාන්තාවන් විසිෙන් කරතරන ලද කැපකිරීම් වර්තමානය තුළ මේ සමාජය වශයෙන් කාන්තාවන් විසින් දිනාගෙනසිදඥ අයිතිවාසකම් ඉතා විශාලයි. ඉතිහාසේ කාන්තාවන්ට ලැබිය යුතු ගෞරවය අයිතිවාස්කම එ එත නිංහට ගලා නූතන ලෝකයේ කාතාව. අනාගතය ලොකයේ කාන්තාවස් සහ ඇය සතු භූමිකාව කුමක්ද ගැන සංවාද කළ යතු යුගයක තමයි ඔබම ජීවත් වෙනේ. නමුත් මිත්‍රවරණී අධවර්න ශ්‍රී ලංකාවදෙස බලකොට කාන්තාවන් වන ඔබමම ජීවන අරගලයක මැදියා සිටින්නේ. ජීවත් වීමේ අරගලයක සිටින්නේ. අපේ දරුවන්ගේ ඉදිරි අනාගතය ඉතා අවිනිිශ්්තයි. ඊළංඟ කෑමවේලට මොනාද දෙන්න කියලා අපි කල්පනා කරවා. දරුවන්න පාසල් යවන්නේ කොහොමද කියලා අපි කල්බනා කරනවා. ඔබේ මගේ ජීවත් වීමේ අයිතිය අද වර්තමානය වෙනකොට උදුරගෙනතියෙනවා. බලාපොරොත්තු සුන් වූ රටක පුරවැස්සයන් තමයි ඔබයි මමයි. අද වර්තමාන ශ්‍රී ලංකාව කියන්නේ ඔබේ මගේ මූලික අයිතිවාස්සිකම් උල්ලංගනය කරගත්ත බල්ලයට කෑදර වූ නායකයෝ සිටින හොරු වාරක්ෂා කරන නායකියෝ සිටින රතක තමයි ඔබමම ජීවත් වෙන්නේ. ර් න ංකාಾವ කියන්නේ ರ ක ಭරිත රටක්. අවිදි මලෙස ಭාගත අය පරිಪಾන නොකරන රටක් ಿසිು ಪರ ප්‍රගತಶಿ විಿසදුම් ಭාදිය නොහැකි රටක් ප්‍රශ් ගනාවක් තියන උත්තර නැතිරටක්. නවමානයක් නවදැක්මක් නැතිරටක්. ජනතನ ඔබේ මගේ ප්‍රජාතන්තවාදී යිතිවාසිත ಉල්ලගනೆ ವරටක්. බේ මගේ ಭෂනය ප්‍රකාශනය නිදහස. කුරිරු නෙස නීති කුරිරු නීති ගෙනල්ලා ඒවා යටපත් කරන ලටක් ආර්ථික වශයෙන් අගාදයට තල්ලු කරපු රටක්. ඒවැනි රටක තමයි ඔබ මම ජීවත් වෙන්නේ. ජනතාවන්න ඔබේ මගේ කාන්තාවන් වන ඔබේ මගේ ගරුත්වයට අභිමානයට සාධාරණයක් ඉටු කළ හැකි පාලකෙක් මේ රටේ නෑමිත්‍රවනුණී. ඔබ මම ජීවත් වන්නේ එවැනිවු රටක්. ලල්පනා කරන්න බලන්න කාතාවන් මේක කොච්චරන් සෝචනීයද. මේකද ඔබේ දරුවන්ට අත්විය යුතු ඉරණම. මේකද ඔබේ අනාගතේර. මේක වෙනස් කරන්නි වෙනස් දොකළ යුතුද. මේක වෙනස් කරන්න හනුවර පුරවසේ කාන්තාවන් පමණක් නොබ මේ සවස්් ශ්‍රීල්ලකාවේ කාන්තාවන් එක මිට හිද ගත යුතු නැද් කියලා මද මහනුවර පුරේ ඔබ සියලු දෙෙන ගේ මහනවා. කාතාවන්ට තිියල් යුතු බලය ඔබ තේරුම්ගණ්ඩ මේ සමාජය තුළ මතයක් ගොඩනැගීමට මේ දේශපාරණය වෙනස් කර ගැනීමට කාන්තාවන් වන ඔබ කෙලින් හිටගතයුතු කාලය ලැබිලා තියෙනවා. ඒක ඔබේ මගේ අපේ දරුවන්ට කරන සමාජ වගකීමක්. ඒක තමයි මේ මොහොතේ ඔබේ මගේ වගකීම. අපි දන්න කරුණක් තමයි විස්සයි විසිහතර කියන්නේ මැතිවරන වර්ෂයයක්. ්‍රිල් ලකාවේ ඉදිරි නාගතය තීරණය කිරීමට ශිී ලංකාව වියවස්ථාවෙන් කාන්තාව වන්න වන ඔබට මට දීලා තියෙන චන්ද අයිතිය උරගාන්ඩ පුළම් වශරක් තමයි විස්්යි විසි අතර කියන්නේ. නමුත් වර්තමානය වෙනකොට මේ රංකාව මම කියනවා පාලනය කරන්නේ ඒ අදීපති පාලකය කියලා. ප්‍රජාතන්ත්‍රවාදය නමට තියනවා නමුත් ප්‍රජාතත්‍රවාදය මහ පොළවේ යථර්ථයක් නෑ. අද පළාත් පාලන ආයතන අකර්මණ්‍යයි. පළාත් සබහා අකාර්මණ්‍යයි. පාර්ලිේතුවේ කසිතිස්සර්දර හිටියට ඒ පාර්ලිමේන්තුවට කිසිම සුජාතභාවයක් නෑැ. ඔබේ මගේ ජනවරම නියෝජරය වෙන්නේ නැහැ. ජනතාවන ඔබේ මගේ ජනවතය නියෝජනය වෙන්නේ. අපිට දරා ගණ්ඩ බැරිවිදිට වැත් ගහල බදු ගහල ඔබේ මට ඔබටමට කණ්ඩ බැරිවිදියට අපි පාරතයදල ධනපු පාලතිය තමයි මේ රතේ ඉන්නේ. අපේ ජීවත්වීමේ අයිතිවාසිිකප උල්ල ගන්නය කරලා ඒවා උතුරගෙන? මේ සැබ දෙයක් වෙනස් කරන්්ඩෝනේ. මෙක වෙනස් කරන්්ඩා අපි හරි පාලකයෙක් තෝරගන්්ඩෝන. මම කියනවා මම හැමදාමත් මේක කියනවා. පාලකයක් කියන්නේ තාවකාලික භාරකරුවේක්. තාවකාලි පාලකයක් කියන්නෙ සදාකල්ම ඔය පුදඩුව ඉන්ඩාපුුවය නෙවේ. චන්දෙ වෙලාවට තින්්ඕනේ චන්ද පැරදුරුවත් ගෙදර අන්්ඩෝනේ. චන්ද වෙනස් කරඩ තමුන්ට බලය ඉන්ඩ රටේ නීදය වෙනස්කරීම ඒක නෙවේ පාලකයක් කළලා යුත්තේ. චන්දයක් මේරටේ අවශ්‍යයි. අපි නායකෙක් තෝරග්ඩෝනේ ව්‍යවස්සාාව තියන පරමාධිපත්්‍ය බලය තියන්නේ. ඔබට මට නායකෝ තෝර ගැනීමේ බලය තියෙන්නේ. ඔබට මට මම කියනවා මිත්‍රවරුණි අපි ඒ නායකයා තෝරගත යුතුයි. කෞද මේ නායකයා, කුමක්ද මේ නායකයා කළ යුත්තේ. ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය නායකයා කවුද කියල මංගවට කියන්න. නායකයා අපේ රටේ නායකයා නීදයට ගරු කර යුතුයි. දූෂණය වංශාව පිටු දැකය යුතුයි. මේ රටේ පතින ගැටලුවලට පැලස්තර විසඳම් නෙවේ. සාධනය විසඳම් ලබාදීමට දැනුමක් තියෙන නායකයෙක් විය යුතුයි. එතුමා දේශපාලනයෙන් තොරව නිර්දේශපාලනිකව දරාජ්‍ය පරිපාලනය දෙයක් කර යුතුයි. තාක්ෂණයවත පදනම් කරලා ලංකා විශසරහට ගෙන යුතුයි. රටේ ආරක්ෂාව එ පමණක් නෙවෙේ රටේ ආගම සංස්කෘතිය ආරක්ෂා කරයතුවයි. නීති ආධිපති්‍යය සුරැ යුතුයි. පමණක් නෙවේ කාන්තාවන් වට ඔබේ මගේ ගෞරුත්වය ආරක්ෂා කර හැකි අපිට අභිභානවත්ලස ජීවත්වය හැකි මේ ශ්‍රී ලංකාවක් නිර්මාාලය කළ යුතුයි. අපේ දරුවන්ටයි හෙට්ට අනාගතයක් කදල දයතුයි. මමද කියනවා මේ මහනුවර නගරේ සිට මේක කරන්ඩ පුළුවන් මේ රට්ටේ එක බෞද්තරය සජිත්්‍රේමද ස භාතා පමණයි ගැල මංගපට කියනවා. සජිත් ප්‍රේමද සභතා කියන්නේ. නායකෙක් ක්‍රියාවෙන් දේවල් කරපු නායකෙක් විපක්ෂයේ සිද්ධදි විශාල ව්‍යාපෘති ගණනාවක් කරපු නායකෙක්. සමගි ජනබල වේගේ කියන්නේ සජි ප්‍රමුදස්ස මහතා පමණක් නොවේ. එතුබාවටේ ක්ඩායමක් ඉන්නවා. ආර්ථික විශේෂක්ඥයෙන් ඉංචි නේරුවවරුන් තාක්ෂණ නිරධාරන් විත්වත් පුරවැසි. දේශය ස විදේශය ක්ඩායමින්වා. කාන්තාවින්වා තරුණ තරුණයයින්නවා වෘතියවේදී ඉන්නවා නීතික්ජවරු ඉන්නවා. අපි කියන්නේ කණඩායමක්. මේ කණ්ඩායම තමයි ලංකාව ඉස්්‍රරහට ගෙනියන්නේ මේ කණ්ඩයිම තමයි මේරතේ තියෙන ආර්ථක කියයටට තිෙෙන එකම උත්තරය සමගජාන බලවේගේ කියලා මංම දු ම ලද කියවා. ඒ කරන්ඩ සජිත් ප්‍රමදා සමහතාව ඉදිරිී විශ්සයි විසිහතරයේ දී. අපි මේරටේ මැතිවරණයකින් එතුමාට තතිරය ගැසිය යුත්තේ කාදාවන් මනෝබවම අවිමානයෙන් කතර ගැසියතුයි මොකද මේරටේ ප්‍රශ්න වලට උත්තරය සමගිජාන බලවේගය. මම කියනවා. අපිට කාන්තාවන් වන අපට අවශ්‍යය, අපිව විශ්වාස කළ හැකි නායකයෙක්, සහකම්පනයක් තියෙන නායකයෙක්. කාන්තාවන්ට අභිමානයක් ලබාදිය හැකි නායකයෙක්. මං ඇයි මේ දේ කියන්නේ. එතුමා දෙදස් දහනම වෙනවශ්‍යය ජනාධීපතිවරණයට ඡන්දය එල්ලනකොට එතුමා විතරයි කාන්තාවන් වෙනුවෙන් ප්‍රඥාප්තියක් ඉදිරිපත් කරපු එකම නායකයා. ප්‍රජප්තියක් දෙදස් දහනම වර්ෂය ඉදිරිපත් කරපු එක්කමනායකයා සජිත් ප්‍රේමදස්ස මතා විතරයි.ි අපි මේ අවස්ථාවේ මේ වේදිකාවිදලා මම ඔබට විසදුම් කියන්නම්. අපි ප්‍රශ්න මට වේගල්නේ අපි විසඳුම් කතා කරමු මොකද සමගි ජනබලවේගේ කාන්තාව වන ඔබට මට කරන්නේ කෙලා. සමානත්වය ස සාධාරණත්වය ග්‍රජයන රටක් අපි නිර්මාණය කරවා. ස්්‍රීපුර්ෂ භාවය මත ජාති, ආගාම්, කුල වර්ග සමාජස්තරය මතා යන කරුණු කොට කරුණුවින් කාන්තාවන් වෙනස්කොට නොසැලකීම නීති මෙය රැකවරණය. කාන්තා කොමිෂන් සබහවාක්. අය වැය හරහා සියට පනස් දෙ ගක් වන කාන්තාවන් වන ඔවට ඔබගේ අව්‍යාවයෙන් නෙඩ සැන්ට ජටින් අපි ඉදිරිමත් කිරීම බලාපොතු වෙනවා වැටු පරතර මුලින්න්න පුා දැමීමට. වතු කරේ කාතාවට ඇගලුම් ශේත්‍රයේ කාන්තාවන්ට විදෙස් කරේ කාන්තාවට, වෘතිික කාන්තාවට ගෘුවණයක් වන කාන්තාවන්ට, ඔබ සියලු දෙ නාටම ඔබ සේලුදනගේ ගැටළුවට විසුදුම් ලබාදෙනවා. මේරටේ සුරැකුම් සේවය අපි කියෙනනවා අන්පේ ක කියෑර්කර්ස් කියලා ඒගොළං ආර්ථිකෙට දායිගකර ගැනීම වෙනුවෙන් අපිට පිළි වලක් තියෙනවා. ශවිකයන්. ගෞරවාන්විතව සේය කිරීමට ශ්‍රමික්‍යන්ට ඒඒගළන්ගේ කාර්ය බාරයට වටිනාක මක්ලාබාදීමට. උසස් ಲමා සරకు මධ්‍යස්ථාන දිවාසුරකු මධ්‍යස්ථාන විදේශකත ශ්‍රමිකයන් ආරක්ෂා කිරීමට කාන්තා දේශපාලන නියෝජනය වැඩි කිරීමට. කාන්තා හිංසනයට අදාල නීති යවත්කාලින කිරීමට. රැකಯාවතුළ නිවස්ථානය තුළ සිರබාරය සිද್න කාන්තාවන්ගේ හිංසනය පිටු ැකීමට. පොලි ස්වා ්‍යස්ථානවල්ට යන ඔබමට වෙනුවෙන් ඒ ඒ සේවාව ලබා ගැනීමට. එපා මනක්නෙව රැකවරන නීතියදු ප්‍රවාහන ශේෂත්‍රයේ සුරක්ෂිත සේවාාවක් මෙවැනි කරනු කාර නාවක් ්‍රාත ප්‍රඥතතිය තුළ අ ි දිරිපත් කරනවා මේ කාන්තා ්‍රඥාපතිය තුළ. අපි කාන්තාව වෙන් අපේ රජය කර ඉට කිරීමට බලාපොරොත්ව වෙනවා. එප මනක්්‍යවේ ඒතනිං හට කිිල දරුවන්ගේ අධ්‍යාපනය කාන්තාවන්ගේ සුරක්ෂිත ාවය. ශක්තිමක් කිරීමට අපි බලාපොරොත්වෙනවා. මිත්‍රවරුණි මම කියනවා මිත්‍රවනුණ. අපි කයියනාය කලා නෙවේ. අපි වැඩකරන කොට්ටාසයක්. අපි වැඩකරලා තියන කොට්ටාසයක්, අපි වැඩකරන්ට පුළුවන් කොට්ටාසයක්, අපි කයිවාරුකාරයෝ නෙවේ කියලා මංගොවලර කියනවා. අපි මාධ්‍ය ඉදිරිිය ඇවිල්ලා ෆයිල් පෙන්නලා කිවෙන් හැ අපේ රජයවල්ලාවම අපි නඩු දාන්නව කියලා. අපි වර්තමානය නඩු දැම්ම. අද සමගි ජන බලවේගේ නීති ණ්ඩ දිස්್්‍රි ು ක ති නවා පරි ති කර ඩ ැතක් ද ගුණු ක ති න මනක් නවේ ංකාව ಆර්ථ ාත න ජපක්ෂවර ර්ථතික ාතක න් කියල කිය මු නඩුවේ පාර්ශකර ක්තමයි සමඟි නබලවේග. අපි මේරටේ ್ටේಜವල නැගල ಬොර ොරොදු කිව් න හැ. අපි විපක්ෂ ඉදලා වැඩකරා මිත්‍රවරනු. මම මේ අම්මල්ලට කියනවා. ඉතිහාසය අමතකරන්නಡෙපා. හැටදහක් මරලලා බෙලි එල්ලපුවා මමතකරන්න ෙපා. ್රන්ස් ෝබර් ගිනිති බේවා මතක කරන්නඩෙපා. වස්ත්‍රාත වලට ගිනිිති බේවා අමතක කරන්ඩෙපා. ඉතිහාසය අමත කරන්නඩපා. මම ඔබලඩ කියලවා. සීනි වංචාවන් සුදුලූුණු වංචාවන්. මික්ගනු දෙනු මල්වාන ගෙවල් දේශ යාಚිලාගේ මැනිික් මලු හෙජං ගිවසුම්. ව ෝපර වි නැගුම් ගඩ්! දළලදා මාල්ලිගාව ස්ත්‍රාපිට යිට රේස් පැදපුවා. මේ වාත්මත කරන්න්ඩි පාම් මේේ. මේ තමයි ශ්‍රී ංකාවේ, ඔබ මට පහුගේිය අවුරදු ගණනාවක අත්වෙලා තිබ රට මේ රට වෙනස් කළ යුතුයි, මේ රට වෙනස් කිරීමට, ඒ නිවැරදි පාලනය දැක්මතියෙන්නේ සජිත ප්‍රේමදාස මහතාතුෘුණුක සවගජන බලවේගිය සමඟ පමණයි. ශ්‍රී ලංකාවයක් නො උදාර රටක්. මේ ඔපබේ මගේ රට මේ ඔබේ මගේ දේශය. අපි මේ රත දුක් විද්‍ය යුතු නැහැ. අපිට සුකිිත මුදිිග රටක් අවශ්‍යයි ඒ ඔබේ මගේ අයිතිවාසිගම. ඒ රට නිර්මාණය කිරීමට ප්‍රගත ශීලි නායගේ එක්ෂ ප්‍රගත ශීලි දැක්මක් අවශ්‍යයි. මම මගේ කතාාව අවසන් කිරීමට මේදේ කියන්න. පසුගෙදී නෙගදී සමාජ මාධ්‍ය තුළ ීඩියෝ වක් සංසරනය වුණනා. ඒස් විීඩියෝ සංසරනය වේච ීඩියෝවෙ තියෙනවා එක ළමේෙක් මහනග්‍ර සභාවකින් එළියට දාන්න. එලෝලු කූඩයක දව සම්තිවේදී එලියට දාන එලෝලු කූඩේ එලවලු එකතු කරනවා. අම්මත් එක එලෝලු එකතු කරනවා. මොකදද මේ රට මොකද්ද ඔබට මට ඇත්ති වෙලා තිෙන්ෙන ඉරණම. විශාරද ආචාර්ය නන්ද අමාලිනී මහත්මියගේ ගීතයක මෙම සඳහන් වෙනවා. කුසගිනි වැදී හඬනා දරුවන් දකිමි. ඔසු නැති නිසා ලෙඩ වැඩි වූුවත් බලමී. අදහෙට බොහෝ දෙනා මිය දෙන බවධනිමි. හදදයනේ හෙලයට කිය කල කියමි. අකුරට යන පුතා මිරිවැඩි ඉල්ලන්නේ. දුවනිය පොතාක් ගත හැකිදැයි විමස්සන්නේ. පොල්ලතු වියා කොහොමද පිළිතුරු දෙන්නේ මුතු වැටයට උනේ මොකක් දැයි කියපන්නේ. තිස්ටුන් කෝටියක් අප දෙස බලවින්නේ. යන්නට තැනක් නෑ මගේ පැටබුන්ටානේ. දෙනුමන අපට එක වරමක් අනේ වැටනෙමි නලල තබලා ඔබ දකුණුවතේ. මේක තමයි ඔබේ මගේ මේ රට අපි වෙනස් කළ යුතුයි. මේ රට වෙනස්කරීමට ඒ ජනතාව කරෙයි සහකම්පනයක් ඇති නායකයා අපි තෝරාගතයුතුයි. ඒ නායකයා වෙන කොහවත්නෙේ. මේ රටේ ප්‍රශ්නයට දෙැවන ප්‍රශ්නයට විසඳුම උත්තරය එක මදේ සබගේ ජනබලබේගේ. ්‍රේ ද සමහතා කියනක ම ඔබ සියල දාන්ටම කියනවා. ඒදේ ඔබ විශ්වාස කරන්න්න ඔබ ගිහිල්ල මෙතැනින් එලියට කිය ල කියන්ඩ ඇයි මෙවාර විස්්සයි විසියාාතර මැතිවරණේ දී. ඔබ අභිබානයෙන් සමගජාන බලවේගත්තෙක හිටගන්නේ කියලා. ඒ දේශපාලනය වෙනස් කරන කාන්තා බලවේගය ගාමක බලවේග ඔබ න්නන්නේ කියලා ඔබ එලියට ගිලා කියන්ඩ. ට ට රි र् वा ඒ प्र්‍රදිിඥාව ස ಜ పට ල േಗత जाයවා सज ්‍ර भाතාට जाයවා.